හයි බුවන්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික විද්‍යාවේ තවත් වැදගත් ඒකකයක්. ඒ තමයි සාර්වාර්ථික සමතුලිතය කියන ඒකකය. ඔබ මීට පෙර සාකච්ඡා කරපු පරිදි ජාතික ගිණුම් පිළිබඳව තියෙන අවබෝධය ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. සාර්වාර්ථිකය කියන ඒකේ සාකච්ඡා කරද්දී අපි විෂය නිර්දේශයේ තියෙන අනුපිළිවෙල අනුවම එන්නේ නැතුව අපි සාර්වාර්ථික සමතුලිතය කියන තැන ඉඳලා අද සාකච්ඡා කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි අපි මුලින්ම සමතුලිතය නොහොත් සාර්වාර්ථික සමතුලිතය කියන එක නිර්වචනය නොකර සාර්වාර්ථික සමතුලිතයට එන විචල්‍යයන් පිළිබඳව අපි නිර්වචනය කරමින් ගිහිල්ලා සාර්වාර්ථික සමතුලිතයට එන්න උත්සාහ දරමු. අපි මුලින්ම බලමු සාර්වාර්ථික සමතුලිතයේදී ඉතා වැදගත් සංකල්පයක් ලෙස අපි කතා කරන සමාහාර ඉල්ලුම, එහෙම නැත්නම් සමාහාර වියදම, ඇග්‍රිගේට් ඩිමාන්ඩ්. අපි සමාහාර ඉල්ලුම එහෙම නැත්නම් සමාහාර වියදම සංකේතවත් කරන්නේ මොන අකුරෙන්ද? සමහර ඉල්ලුම අපි සංකේතවත් කරන අකුර E අකුර. E කියන සංකේතය තමයි අපි භාවිතා කරන්නේ expenditure. සමහර ඉල්ලුම කියන සංකල්පයේදී මට කියන්න ඉල්ලුම කියලා අපි කතා කරද්දී කතා කරන්නේ අතීත වර්තමාන සිද්ධියක් පිළිබඳවද සැලැස්මක් පිළිබඳවද? සැලැස්මක් සූදානමක් පිළිබඳව අපි සාකච්ඡා කිරීම කරන්නේ. ඒ සමහර ඉල්ලුමෙන් කතා කරන්නේ හැම වෙලාවකදීම සැලසුම්ගත ඉල්ලුමක් සැලසුම්ගත වියදමක් පිළිබඳව. ඒත් අපි ප්‍රධාන වශයෙන් ආර්ථිකයක කාරක විදිහට හඳුන්වන්නේ කවුද? කුටුම්භ, ව්‍යාපාර, රාජ්‍යාංශය, විදේශාංශය. ඒත් අපි සමහර ඉල්ලුම හඳුන්වද්දිත් කියනවා යම් අනාගත කාල පරිච්ඡේදයක මේ කුටුම්භ ව්‍යාපාර ඒ වගේම රජයේ විදේශාංශ සමස්ත නිෂ්පාදිතය මිලට ගැනීම සඳහා අපේක්ෂා කරන මුළු ඉල්ලුම එහෙම නැත්නම් වියදම කොපමණක්ද කියන එක. ඔය පැහැදිලි ඇති මම කියන එක සමහර ඉල්ලුම එහෙම නැත්නම් සමහර වියදම කියන එක අපි හඳුන්වද්දී අපි යම් කාල පරිච්ඡේදයක් ගන්නවා. ඒ කාල පරිච්ඡේදය නිතරම අපි අපේක්ෂා කරන කාලයක්. ඒ කාලය තුල කුටුම්භ ව්‍යාපාර රජය විදේශාංශයේ අපේ නිෂ්පාදිතය සඳහා කොපමණ ඉල්ලුමක් ඇති කරනවාද කොපමණ වියදමක් ඒ සඳහා දරන්න බලාපොරොත්තු වෙනවද කියන එකයි සමහර ඉල්ලුමෙන් කියන්නේ. අපි වෙන විදිහකින් කිව්වොත් මේක තමයි අපේක්ෂිත ඇස්තමේන්තුගත ජාතික වියදම. අපි ඉදිරි කාල පරිච්ඡේදයක් එහෙම නැත්නම් වර්ෂයක් තුල අපි අපේක්ෂා කරන ජාතික වියදම තමයි සමහර ඉල්ලුමෙන් පැහැදිලි වීමක් වෙන්නේ. ඒත් අපි නිර්වචනයක් විදිහට අපි යොදාගත්තොත් යම් දෙන ලද කාල පරිච්ඡේදයක් තුල ආර්ථිකයේ විවිධ ක්‍රියාකාරකයන් ඒ කියන්නේ කුටුම්භ ව්‍යාපාර රජයේ භාණ්ඩ සේවා මිලට ගැනීම සඳහා වැය කරන සැලසුම් කොට ඇති අපේක්ෂා කරන වියදම් ප්‍රවාහයේ සමහර ඉල්ලුම ලෙස හඳුන්වනවා. ඔබ දන්නවා ඉල්ලුම කියන්නේ ප්‍රවාහයක්, අඛණ්ඩව යන සිදුවීමක්. අපි ඊළඟට සලකා බැලිය යුත්තේ සමහර ඉල්ලුමේ සංරචක එහෙම නැත්නම් තීරක මොනවාද කියන එක පිළිබඳව. ඔබ දන්නවා ඇති කුටුම්භ විසින් සමස්ත නිෂ්පාදිතයේ මිලට ගන්න සූදානම් වෙන්නේ මොන භාණ්ඩද? කුටුම්භ විසින් සමස්ත නිෂ්පාදිතයේදී මිලට ගන්න සූදානම් වෙන්නේ මොන භාණ්ඩද? පරිභෝජන භාණ්ඩ. එහෙනම් කුටුම්භ පරිභෝජනය සඳහා වියදම් කරන්න සූදානම් වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකාංශයට වැදගත් වෙන්නේ ආයෝජන භාණ්ඩ. ඒ නිසා ව්‍යාපාරිකාංශයේ ආයෝජනය සඳහා ඉල්ලුම් කරන්න සූදානම් වෙනවා. රජයත් භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම් කරන්න සූදානම් වෙනවා. පරිභෝජන ආයෝජන දෙපැත්තම. ඒ වගේම මට කියන්න විදේශ අංශය අපෙන් භාණ්ඩ හා සේවා ඉල්ලනකොට ඒක අපේ පැත්තෙන් අපනයන කියලාද අපි කියන්නේ අනයන කියලාද? විදේශ අංශය අපේ නිමැවුම සඳහා ඉල්ලුම් කරද්දී ඒක අපි හඳුන්වන්නේ අපනයන දානයනද? අපනයන.
ඒ නිසා ඔබට පැහැදිලි ඇති සමාහාර ඉල්ලුමේ ප්‍රධාන සංරචක හතරක් තියෙනවා. කුටුම්බ පරිභෝජන භාණ්ඩ හා සේවා වලට කරන ඉල්ලුම, ව්‍යාපාරිකාංශයේ ආයෝජනය සඳහා කරන ඉල්ලුම, රජය භාණ්ඩ හා සේවා මිලට ගැනීම සඳහා කරන ඉල්ලුම, අනිත් එක අපනයන සඳහා විදේශාංශය කරන ඉල්ලුම. ඒ අනුව අපි සමාහාර ඉල්ලුම නොහොත් ඊ කියන සංකේතය අපි සමාහාර ඉල්ලුමට භාවිත කරනවා කිව්වා. ඒ සමාහාර ඉල්ලුම් ප්‍රධාන සංරචක හතරකින් සමන්විත වෙනවා. අපි ඒක සමාහාර ඉල්ලුම් සිතයක් විදිහට ගත්තොත් ඊ සමානයි C ධන I ධන G ධන X. C පරිභෝජනයට කරන ඉල්ලුම, I ආයෝජනයට කරන ඉල්ලුම, G ගවර්න්මන්ට් රජය භාණ්ඩ හා සේවා සඳහා කරන ඉල්ලුම, X එක්ස්පෝර්ට් අපනයන සඳහා කරන ඉල්ලුම. නමුත් අපි සමාහාර ඉල්ලුම නොහොත් සමාහාර වියදම ගණනයකදී අපි ගොඩාක් විට මේ කතා කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ මිලට ගැනීම සඳහා කරන ඉල්ලුමක් විදිහට. දළ දේශීය නිෂ්පාදිතයේ මිලට ගැනීම සඳහා කරන ඉල්ලුම වෙනකොට ඔබට මතක ඇති වියදම් ප්‍රවේශයේ දළ දේශීය වියදමට අපි සුද්ධ අපනයන ගලපලා දළ දේශීය නිෂ්පාදිත ගණන් බැලීමක් කරන්නේ. ඒ අනුව දළ දේශීය වියදම තුල හැම වෙලාවකදීම ආනයන ඇතුළත් වෙලා තියෙනවා. ඔබට මතක ඇති අපි දළ දේශීය වියදම හොයද්දී අපි යොදා ගැනීමක් කරනවා කුටුම්බ නොහොත් පෞද්ගලික පරිභෝජනය. ඒ වගේම දළ දේශීය වියදම ගණනය කරද්දී අපි ගන්නවා පොදු, එහෙම නැත්නම් රජයේ පරිභෝජනය G. ඒ වගේම දළ ආයෝජනය I. මේ කොටස් තුන එකතු වුණාම ඔබ දන්නවා දළ දේශීය වියදම ලැබෙනවා. මේ දළ දේශීය වියදම තුල හැම වෙලාවකම C තුල අපි ආනයනය කරන භාණ්ඩ සඳහා කරන වියදමත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකම සමාහාර ඉල්ලුම ගණනය කරද්දී දළ දේශීය වියදම ඔබ දන්නවා සුද්ධ අපනයන ගැලපුවාම දළ දේශීය වියදමට සුද්ධ අපනයන කියන්නේ NX net export. ඒ අනුව තමයි දළ දේශීය නිෂ්පාදිතය එන්නේ. ඒ නිසා මේ දළ දේශීය නිෂ්පාදිතය මිලට ගන්න දරන වියදම් පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා හැම වෙලාවකදීම සමාහාර ඉල්ලුම මේ දළ දේශීය නිෂ්පාදිතයේ මිලට ගැනීම සඳහා කරන ඉල්ලුම් වශයෙන් අපි ගණනක් හදද්දී ගන්නකොට අපට අනිවාර්යයෙන්ම යොදා ගන්න වෙන්නේ මේ විකල්ප සූත්‍රය. ඒ තමයි රජයේ පරිභෝජනය, ආයෝජනය, කුටුම්බ පරිභෝජනය සහ සුද්ධ අපනයන net export කියන සංකල්පය අරගෙනයි අපිට ගානක් හදද්දී සාකච්ඡා කිරීමක් කරන්න වෙන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ සමාහාර සැපයුම aggregate supply කියන එක. ඔබ දන්නවා සැපයුම කියන්නේ වර්තමාන සිදුවීමක් නෙවෙයි. සැපයුමෙන් කියන්නේ මොකද්ද? සැලැස්මක්, සූදානමක්. එයා සමාහාර සැපයුම අපි නිර්වචනය කරන්නේ, සමාහාර සැපයුම අපි හඳුන්වන්නේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක්. ඒ කියන්නේ ඉදිරි කාල පරිච්ඡේදයක් තුල අපි අපේක්ෂා කරන සමස්ත නිමැවුම. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි සැපයුම කියද්දී යම් මිලක් එක්කයි සම්බන්ධ කරලා කතා කරන්නේ. එහෙනම් මෙතෙන්දිත් අපි සැලකිල්ලට ගන්නවා විවිධ මිල මට්ටම් වලදී සපයන සූදානම් මුළු නිමැවුම, මුළු සැපයුම. අපි නිර්වචනයක් යෙදුවොත් දෙන ලද කාල පරිච්ඡේදයක් තුල සියලුම ව්‍යාපාරික ආයතන, ඔබ දන්නවා ආයතන රැසක එකතුව තමයි වෙළඳපොළ සැපයුම. ඒත් මෙතන සමස්ත ආර්ථිකයේ සියලු ආයතන පැවති හැකි විවිධ මිල මට්ටම් වලදී ඉදිරිපත් කරන්න අපේක්ෂා කරන සමස්ත නිමැවුම. අපි මේකෙදි සලකා බලන්නේ මේ සමාහාර සැපයුම හැදෙන ආකාරය නෙමෙයි. සමාහාර සැපයුම අපි සංකේතවත් කරනවා මොන අක්ෂරයෙන්ද? Y. සමාහාර ඉල්ලුම සංකේතවත් කරා E වලින්, සමාහාර සැපයුම සංකේතවත් කරනවා Y වලින්. ඒ අනුව අපි මේකෙදි සැලකිල්ල දක්වන්නේ සමාහාර සැපයුම හැදෙන ආකාරය නෙමෙයි, සමාහාර සැපයුම නොහොත් නිමැවුමෙන් ලැබෙන ආදායම මොන ආකාරයටද පරිහරණය කරන්න කියන එක පිළිබඳව. ඔන්න පැහැදිලිද මම කියන එක?
අපි මේ සාකච්ඡාවේදී කතා කරන්නේ නිතරම සමාහාර සැපයුම නොහොත් නිමැවුමෙන් ලැබෙන ඉපැයුම ආදායම මොන ආකාරයකද පරිහරණය කරන්නේ? මට කියන්න කුටුම්බයක් ලබන ආදායම මොනව සඳහාද පරිහරණය කරන්නේ සමස්ත ආර්ථිකයේ? පරිභෝජනයට යොදනවා, ඉතුරු කරනවා, ඊට අමතරව බදු පරිභෝජනයට අපි වැය කරනවා ආදායමෙන් කොටසක්, තව කොටසක් ඉතුරු කරනවා, තව කොටසක් බදු ගෙවනවා කරනවා. මම කියපු පැහැදිලිද බුදු? ඒ නිසා ආදායම නොහොත් සමස්ත ආදායම පරිභෝජනයට, බදුවලට, ආනයනවලට ඉතුරුම් සඳහා වැය කරනවා. ඒක අපි ඒ උපයෝජනය නොහොත් පරිහරණය කරන විදි හතර කතා කරොත් කුටුම්භ පරිභෝජනයේ ඉතුරුම් බදු ආනයන. ඒ අනුව සමස්ත සැපයුම සමහර සැපයුම කොහොමද පරිහරණය කරන්න කියලා අපි කතා කරොත් උත්තරේ C ධන S ධන T ධන M වෙනවා. අපි ඊළඟට මේක 2007 ඔබට දුන්න බහුවර්ණ ස්වභාවයේ ප්‍රශ්නයක්. පහත සඳහන් දෑ අතුරින් සමාහාරීල්ලුම් වැඩි කරන්න බොහෝ දුරට හැකියාවක් ඇත්තේ කවර දෑකටද කියලා ඇහුවොත් සමාහාර ඉල්ලුමේ ඔබ දන්නවා තියෙන සංරචක ටික කුටුම්භ පරිභෝජනය, ආයෝජනය, රජයේ වියදම්, අපනයන. ඒ නිසා මෙතෙන්දී අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද මට කියන්න? ආයෝජනයේ ඉහළ යාමක් කියන්නේ. හොඳයි. ඊළඟට අපි තවත් සමතුලිත සංකල්පයට එන්න පෙරාතුව අපිට ඉතාම වැදගත් වෙන සංකල්පයක් අපි කතා කරන්න බලාපොරොත්තු වීමක් වෙනවා. ඒ තමා ආදායම් වෘත්ත ප්‍රවාහයේ විදීම් හා කාන්දු වීම කියන කොටස. මේකත් ගොඩාක් ශිෂ්‍යයින්ට ගැටලුවක් තියෙන තැනක්. වඩාත් නිශ්චිත වේ පිළිබඳව තියෙන අවබෝධය ගොඩාක් අයට අඩුයි. ඒ නිසා හරියාකාරවම විදීම් කාන්දු වීම කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත යුතුයි. ඊට පෙර ආතුව මම හිතනවා ඔබ ජාතික ගිණුම් පාඩමේ චක්‍රීය ප්‍රවාහයක් කියන එක පිළිබඳව ඔබට අවබෝධයක් ඇති. ජාතික ගිණුම් වල අපි චක්‍රීය ප්‍රවාහය පැහැදිලි කරේ අපි කිව්ව ප්‍රධානම ආර්ථික කාරකයක් අපි ගන්නවා කුටුම්භ. ඒ වගේම තවත් ආර්ථික කාරකයක් තමයි ව්‍යාපාර. නොහොත් නිෂ්පාදන අංශය. අපි වඩාත් නිවැරදිව චක්‍රීය ප්‍රවාහය හඳුන්වනවා නම් අපි කියන්නේ කුටුම්භ ව්‍යාපාර වෙත සාධක සේවා සපයද්දී ව්‍යාපාර අංශයෙන් කුටුම්භ අංශයට සාධක ආදායම් ගලා එනවා. ව්‍යාපාර අංශයෙන් කුටුම්භ අංශයට සාධක ආදායම් ගලා එනවා. අනිත් පැත්තෙන් කුටුම්භයන් නැවත මේ නිමැවුම මිලට ගැනීම සඳහා තමන්ගේ ආදායම වියදම් කිරීමක් කරනවා. මං කීපක පැහැදිලි ඇති. සාධක සේවා කුටුම්භ අංශයෙන් ව්‍යාපාරාංශයට ගලා යනවා. ඒ එකම ව්‍යාපාරාංශයෙන් කුටුම්භාංශයට ආදායම් ප්‍රවාහයක් එනවා. නැවත කුටුම්භාංශය තමන්ගේ භාණ්ඩ සේවා ගන්න වියදම් කිරීමක් කරනවා. මම මේ ඇඳපු ප්‍රවාහ දෙක මට කියන්න මූර්ත ප්‍රවාහයන්ද මූල්‍ය ප්‍රවාහයන්ද කියලා. මම මේ ඇඳලා තියෙන ප්‍රවාහ දෙක මට කියන්න මූල්‍ය ප්‍රවාහයන්ද මූර්ත ප්‍රවාහයන්ද කියලා. ආදායමක් ගලා එනවා සාධක ආදායම් විදිහට කුටුම්භාංශයට. අනිත් පැත්තෙන් නැවත කුටුම්භාංශය භාණ්ඩ සේවා ගන්න වියදම් කරනවා. මූර්තද මූල්‍යද? මූල්‍ය ප්‍රවාහ. ආදායම කියන්නේත් මූල්‍ය ප්‍රවාහයක්, වියදම කියන්නේත් මූල්‍ය ප්‍රවාහයක්. ඒ නිසා අපි චක්‍රීය ප්‍රවාහය හඳුන්වද්දිත් බොහෝ විට අපි නිර්වචනය කරන්නේ ආදායමේ චක්‍රීය ප්‍රවාහය කියන්නේ මේ නිමැවුමින් බිහිවෙන ආදායම් හා වියදම් කුටුම්භ හා ව්‍යාපාර අංශ අතර කොහොමද ගලා යන්නේ කියන එක. ඉතින් අපිට පැහැදිලි ඇති චක්‍රීය ප්‍රවාහය තුලිනුත් අපි නිතර කතා කරන්නේ මේ මූල්‍ය ප්‍රවාහ. අවධාරණය කරන්නේ නිර්වචනයේත් අපි කියන්නේ කුටුම්භ ව්‍යාපාර අතර නිමැවුමින් බිහිවෙන ආදායම් හා වියදම් කොහොමද චක්‍රීයව ගමන් කරන්නේ. චක්‍රීයව කියන්නේ නොකඩවා යන ප්‍රවාහයක්. අපිට පැහැදිලිද මම කියන්නේ? ඒ නිසා මේ අපි ඇඳලා තියෙන්නේ මූල්‍ය ප්‍රවාහ, ආදායම් හා වියදම්. දැන් අපි ඒ මත පදනම් වේදලා තමයි විදීම් කාන්දු වීම පිළිබඳව අවබෝධ කළ යුත්තේ. ඒ නිසා මේ මූල්‍ය ප්‍රවාහ කියන මතය උඩ ඉඳගෙන තමයි ඔබ කාන්දු වීම විදීම් පිළිබඳව අවබෝධය ලබා ගත යුත්තේ. එහෙම නැති වුණොත් ඔබට මේ පිළිබඳ නිශ්චිත අවබෝධයක් එන්නේ නැහැ. එහෙනම් මට කියන්න මෙහෙන්
ව්‍යාපාරික අංශයේ දෙසට පිටතින් කුමන හෝ වියදම් ප්‍රවාහයක් ඇතුල් වෙනකොට අපි ඒකට කියන නම විධීමක්ද කාන්දු වීමක්ද පිටතින් මේ චක්‍රය ඇතුළට මේ වියදම් ප්‍රවාහයට තව දෙයක් එකතු වීමක් වෙනවා. ඒතර ඒ එකතු වීම අපි හඳුන්වන්නේ විධීමක් විදිහටද කාන්දු වීමක් විදිහටද? විධීමක් කියන්නේ එක විධීමක්. එහෙම නැත්නම් ඒක හරහා වෙන්නේ තවදුරටත් මේ ප්‍රවාහය ප්‍රසාරණය වෙන එකද සංකෝචනය වෙන එකද? දැන් නිකන් හිතන්න මේක ජලයේ ගමන් කරන ප්‍රවාහයක් කියලා. ඒ ජලයේ ගමන් කරන ප්‍රවාහයට තව අතු ගංගාවකින් එකතු වීම වෙනවා. ඒතර ඒ නිසා තවත් ප්‍රවාහය ශක්තිමත් වෙනවද දුර්වල කරනවද? ශක්තිමත් කරනවා. ඒ නිසා නිතරම මේක හරහා වෙන්නේ මේ වියදම් ප්‍රවාහයට තව එකතුවක් වෙනවා. ඒ එකතු වීම තුළ තවදුරටත් නිමැවුමට ඉල්ලුමක් ඇති වෙනවා අලුතෙන්. ඒ හරහා මේ වියදම් ප්‍රවාහය තව ශක්තිමත් වෙනවා. ඒ නිසා මේ එකතු වීම එහෙම නැත්නම් විධීම් අපි ඉන්ජෙක්ෂන්ස් කියලා හඳුන්වද්දී J අකුර තමයි අපි පාවිච්චි කිරීමක් කරන්නේ. J. ඒක අපි හඳුන්වන්නේ විධීමක් එහෙම නැත්නම් එකතු වීමක් විදිහට. ඒ වගේම ඔබ ඊටාම වැදගත් වූ අවධානය කළ යුතු කරුණක් තමයි කාන්දු වීම නොහොත් අපි ගිලිහීම් කියන වචනෙන් පැහැදිලි වෙන්නේ මේ මූල්‍ය ප්‍රවාහයෙන් එළියට ගමන් කරන ආදායම් ප්‍රවාහය තුලින් ඉවතට ඇදිලා යන සියලුම ප්‍රවාහයන් ඒවා අපි withdrawal එහෙම නැත්නම් W කියන සංකේතයෙන් හැඳින්වීමක් කරනවා. ඒකට පැහැදිලි ඇති මම මේ කතා දැන් අපි ගිලිහීම් නොහොත් කාන්දු වීම කියන එක චක්‍රීය ප්‍රවාහයෙන් එළියට යන මූල්‍ය ප්‍රවාහ විදිහට අපි හැඳින්වුවේ. ඒ නිසා මෙතන මම කතා කරපු විධීම් කාන්දු වීම දෙකම එකතු වීම ගිලිහීම් දෙකම මූල්‍ය ප්‍රවාහ විදිහට කතා කරේ. ඒක ඉතාම වැදගත්. හේතුව චක්‍රීය ප්‍රවාහය හඳුන්වද්දිත් අපි කතා කරේ මූල්‍ය ප්‍රවාහයක් ගැන. විධීම් කාන්දු වීම කතා කරද්දී අපි කතා කරන්නේ මූල්‍ය ප්‍රවාහ ගැන. ඒක තමයි ඔබ අවධානය යොමු කළ වැදගත්ම දේ. එහෙමනම් මට කියන්න විධීම් හරහා එහෙම නැත්නම් චක්‍රීය ප්‍රවාහයට සිදුවන එකතු වීම හරහා නිතරම මේ ප්‍රවාහය ශක්තිමත් වීමක්ද වෙන්නේ දුර්වල වීමක්ද? ශක්තිමත්. මේ ප්‍රවාහයෙන් එළියට සිදු කරන දේවල් සම්බන්ධයෙන් ප්‍රවාහයෙන් එළියට ඇදිලා යන දේවල් සම්බන්ධයෙන් වෙන්නේ මොකද්ද? ප්‍රවාහය දුර්වල කිරීමක්. ඒ නිසා අපිට පැහැදිලි ඇති හැම වෙලාවකම එළියට මූල්‍ය ප්‍රවාහයක් ඇදිලා ගියොත් මේ ප්‍රවාහයෙන් කොටසක් එළියට ඇදිලා ගියොත් ඒකෙන් හැම වෙලාවකම මේ සමහර වියදම් ප්‍රවාහය දුර්වල කරනවා. ඒ සමහර වියදම් ප්‍රවාහයට පිටින් මොනවා හරි දෙයක් එකතු වෙනවා නම් ඒ වියදම් ප්‍රවාහය තවත් ශක්තිමත් කරනවා. හොඳයි. දැන් මම අහනේවට උත්තර දී යුතුයි ඔයගොල්ලෝ. මට කියන්න ඉතුරුම් ගිලිහීමක්ද එමෙතන එකතු වීමක්ද? ගිලිහීමක්. ඉතුරුම් මේ චක්‍රීය ප්‍රවාහයෙන් එළියට යනවද චක්‍රීය ප්‍රවාහයට එන එකද? එළියට යනවා. එළියට යනවා. ඒකට පැහැදිලි ආදායම් ලැබෙන්නේ කුටුම්බයෝ. කුටුම්බයන් ලබන ආදායම වයි. ඒ කුටුම්බයන් ලබන ආදායමෙන් කොටසක් ඉතුරුම් කියලා එළියට ගමන් කිරීමක් කරනවා සේවින්ස්. ඒක අනිවාර්යෙන් ගිලිහීමක්. මුදල් එළියට යනවා. හොඳයි. මට කියන්න මේ ඉතුරු කරපු සල්ලි කුටුම්බාංශය අපි හිතමු බැංකුවක තැන්පත් කරා නම් මේ ඉතුරු කරපු සල්ලි කුටුම්බාංශය බැංකුවක තැන්පත් කරා නම් මේ බැංකුවේ තියෙන මුදල් නැවත ව්‍යාපාරික අංශය ණය අරගෙන බැංකුවේ තියෙන මුදල් ව්‍යාපාරික අංශය විසින් ණයට අරගෙන ඒ ණය නැවත මේ ආර්ථිකයේ සමස්ත නිමැවුමෙන් කොටසක් ගන්න වියදම් කරනවා. ව්‍යාපාරික අංශයට අවශ්‍ය මොන භාණ්ඩද? ආයෝජන භාණ්ඩ. ඒ නිසා මම කියපේක පැහැදිලි ඇති ඉතුරුම් මේ අය බැංකුවල තැන්පත් කරොත් ඒ ඉතුරු කරපු සල්ලි වලින් කොටසක් නැවත ව්‍යාපාරික අංශයේ ණයට අරගෙන තමන්ගේ ආයෝජන භාණ්ඩ සඳහා වියදම් කරනවා. එහෙනම් ඒ සල්ලි නැවතත් ආයෝජන විදියට මේ ප්‍රවාහය ඇතුළට එනවද නැද්ද? එනවා. ඒ නිසා අපි ආයෝජන නොහොත් අයි හඳුන්වන්නේ ගිලිහීමක් ලෙසද එකතු වීමක් ලෙසද? එකතු වීමක්.
ඒකට හේතුවත් පැහැදිලිව අවබෝධ වෙන්නේ නැති ඉතුරුම් එළියට ගියා වගේම නැවත ඒවා ආයෝජන විදිහට ප්‍රවාහය ඇතුළට එනවා. හොඳයි. මට කියන්න රජයේ භාණ්ඩ හා සේවා සඳහා දරන වියදම නොහොත් ජී. රජයේ භාණ්ඩ හා සේවා සඳහා දරන වියදම නොහොත් ජී. ප්‍රවාහයට එකතු වීමක්ද ප්‍රවාහයෙන් බැහැර වීමක්ද? රජයේ භාණ්ඩ හා සේවා සඳහා දරන වියදම් ප්‍රවාහයට එකතු වෙනවද පිටින් ඇවිල්ලා එකතු වෙනවද ප්‍රවාහයෙන් ඉවත් වෙනවද? එකතු වෙනවා. ප්‍රවාහයට එකතු වීමක්. හේතුව රජයේ උත්සාහ දරන්නේ රජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා ගන්න නැවත රජයේ වියදම් කරන රජයේ සල්ලි මෙහාට එනවා ජී. රජයේ මේ ආර්ථිකය තුල නිපදවන සමස්ත නිමැවුමෙන් කොටසක් ගන්න වියදම් කරනවා. දැන් ඔබට පාසල් වල දෙන පොත් නිල ඇඳුම් ගන්න රජයේ වියදම් කරනවා. ඒතර ඒ වියදම හරහා තව නිමැවුමක් ආර්ථිකයේ බිහි වෙනවා. හොඳයි. මට කියන්න කුටුම්බ අංශය ගෙවන බදු මේ ප්‍රවාහයෙන් ගිලිහීමක්ද එකතු වීමක්ද? ගිලිහීම. කුටුම්බ අංශය ගෙවන බදු ප්‍රවාහයෙන් ගිලිහීමක්ද එකතු වීමක්ද? ගිලිහීම. ගිලිහීම. එනම් බදු නොහොත් ටී මේ ප්‍රවාහයෙන් ගිලිහීම. විඩ්‍රෝවල්. තමන්ගේ ආදායමෙන් කොටසක් ඉවතට යනවා. හොඳයි. මගේ ඊළඟ ප්‍රශ්නේ ආනයන. ආනයන යනු අපි විදේශයකින් භාණ්ඩ මිලට ගැනීම ලබා ගැනීම. ආනයන ගිලිහීමක්ද එකතු වීමක්ද? විදීමක්ද එමෙත්තම් කාන්දු වීමක්ද? විදීම් කාන්දු වීම පැහැදිලිනේ. ඒ නිසා මම ඇහුවේ ආනයන පිටතට ඇදිලා යන එකක්ද ඇතුළට එන එකක්ද? වැදගත්ම දේ අපි දන්නවා ආනයන කියන්නේ පිට රටින් භාණ්ඩ එන එක. නමුත් අපි මේ ඇඳලා තියෙන ප්‍රවාහයේ මූල්‍ය ප්‍රවාහය. ඒ වගේම අපි කිව්වා විදීම් කාන්දු වීම පිළිබඳ කතා කරද්දී නිතරම අපි සැලකිල්ල ගන්න ඕනේ මූල්‍ය පැත්ත. ඒක අවධානය යොමු කළ යුතු වැදගත්ම දේ මේ මූල්‍ය ප්‍රවාහයක් ඇතුළට එනවද එළියට යනවද කියන එක. ඒක ආනයන විදිහට අපට සල්ලි එනවද මුදල් එනවද ආනයන වලදී සල්ලි ඉවතට ඇදලා යනවද? අන්න මූල්‍ය ප්‍රවාහයයි බලන්න ඕනේ. භාණ්ඩ ආවට ආනයන විදිහට මුදල් ඉවතට ඇදී යamak වෙන්නේ. ඒ නිසා නිතරම ආනයන ගිලිහීමක් විදිහටයි අපි ගන්න. STM. ඒ වගේම එමනම් අපනයන පිළිබඳ මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? එකතු වීමක්. අපනයන කියන්නේ අපි භාණ්ඩ පිටරට යවනවා. නමුත් මුදල් එනවද? භාණ්ඩ පිටරට යවනවා. මුදල් එනවද? මුදල් එනවා. එන එක මූල්‍ය ප්‍රවාහයක්ද? ලැබෙන එකක්ද? ඔව්. ඒ නිසා එකතු වීමක්ද ගිලිහීමක්ද? එකතු වීමක්. ඒ නිසා නිතරම අපනයන එකතු වීමක් විදිහටයි ගන්න. X. දැන් අපට පැහැදිලි ඇති මම කියපු ටික නිතරම චක්‍රීය ප්‍රවාහයෙන් ඉවතට ඇදිලා යන මූල්‍ය විචල්‍යයන් ටික ඒ සියල්ලම ගිලිහීම් එමෙතන කාන්දු වීම. චක්‍රීය ප්‍රවාහය තුලට ගමන් කරන ඇතුළට එන මූල්‍ය ප්‍රවාහයන් නිතරම එකතු වීම. එකතු වීම තුලින් නිතරම මේ වියදම් ප්‍රවාහය ශක්තිමත් වෙනවා. ගිලිහීම් තුලින් වියදම් ප්‍රවාහය නිතරම දුර්වල කරනවා. ඒ නිසා අපි නිර්වචන දෙකක් ගත්තොත් විදීම් යනු ආදායම් වෘත ප්‍රවාහයට බාහිරින් ඇතුල්වන පිටතින් එන්නේ ඇතුල්වන සමස්ත ඉල්ලුම ශක්තිමත් කරන වියදම් ප්‍රවාහ. ඒ කොටස් තුනයි ආයෝජන රජයේ මිලදී ගැනීම අප IGX. ඊළඟට කාන්දු වීම withdrawals ආදායම් වෘත ප්‍රවාහයෙන් බැහැරවන සමස්ත ඉල්ලුම දුර්වල කරන මූල්‍ය ප්‍රවාහයන්. ඒක සංරචක තුනයි STM ඉතුරුම් බදු ආනයන. කාන්දු වීම සිතේ W සමාන STM විදිහට අපිට යොදන්න පුළුවන්. ඒකට පේනවා ඇති මේ සටහනින් අපිට පැහැදිලි වෙන්නේත් කුටුම්බයන් ලබන ආදායම් වලින් කොටසක් ඉතුරුම් බදු ආනයන විදිහට ඉවත් වෙනවා. නැවත ව්‍යාපාරික අංශයට එමෙද මේ සමාහාර ඉල්ලුමට එකතු වීම වෙනවා IGX විදිහට. හොඳයි. අපි මාතෘකාව ඇත්තටම සාර්වාර්ථික සමතුලිතයේ. නමුත් ඒ සඳහා අපි ප්‍රවේශයක් තමයි මෙතෙක් ලබා ගැනීමක් කරේ. හොඳයි. අපි ඒ නිසා සමාහාර
සාර්වාර්ථික සමතුලිතයේදී හැඳින්වීමකට එන්න උත්සාහ දැරීමක් කරමු. නිතරම ඔබ දන්න දේෙන් එන්න උත්සාහ දැරීමක් කරන්න. ඔබ දන්නා සමතුලිතය කියන්නේ කිසියම් අවස්ථාවක යම් විචල්‍යයන් දෙකක් වෙනස් වෙන්නේ නැතුව ස්ථාවරව තියෙනවා. නැවත වෙනස් වෙන්න පුළුවන් තරාදියක දෙපැත්තක් වගේ. ඒක සමතුලිතය කියන්නේ යම් පරස්පර විරෝධී විචල්‍යයන් යම් ස්ථානයකදී එක මොහොතකදී වෙනස් නොවි තියෙනවා. ආයි වෙනසකට භාජනය වෙන්න පුළුවන්. එන සාර්වාර්ථික සමතුලිතයේදී හැම වෙලාවකදීම අපි මේ කියපු සමස්ත වියදම සමාහාර වියදම අපි මේ කියන සමස්ත සැපයුම කියන කොන්දේසි දෙක එකඟත්වයකටපත් වෙලා තියෙනවා. ඇත්තටම සාර්වාර්ථික විචල්‍ය සාර්වාර්ථික විද්‍යාවේ වැදගත් දර්ශකයක් වන සමස්ත නිමැවුම සාර්වාර්ථික විද්‍යාව තුල ඉතාම වැදගත් දර්ශකයක් වන මේ සමස්ත නිමැවුම හෝ ආදායම සහ සේවා නියුක්තිය ඔබ දන්නවා නිමැවුමත් එක්ක නිමැවුම වැඩි වෙද්දී සේවා නියුක්ති වැඩි වෙනවා. මේ කියන විචල්‍යයන් යම් මොහතක වෙනස් වෙන්නේ නැතුව නොවෙනස්ව එක අවස්ථාවක එක ආකාරයකට එල්බ සිටිනවා නම් මම කිව්වේ හැදින්වීම සාර්වාර්ථික වැදගත් සාර්වාර්ථික විචල්‍යයක් තමයි ඇත්තටම දර්ශකයක් තමයි සමහර වැදගත් ඉතාම වැදගත් විචල්‍යයක් තමයි එමෙතන දර්ශකයක් තමයි සමස්ත නිමැවුම ආදායම. ඒ නිමැවුම ආදායමත් සේවා නියුක්තියත් එක මොහොතක වෙනස් වෙන්නේ නැතුව එක ආකාරයක එල්බ සිටිනවා නම් ඒක සමස්ත සමහර එමෙතන සාර්වාර්ථික සමතුලිතයක්. ඒක අපි හැඳින්වීමක් එකට අපි ගත්තොත් ප්‍රධාන දර්ශකයක් වෙන සමස්ත නිමැවුම ආදායම් මට්ටම සමස්ත සේවා නියුක්ති මට්ටම උච්චාවචනය වෙන්නේ නැතුව පවත්නා මට්ටමේ නොවෙනස්ව එල්බ සිටීමේ ප්‍රවණතාව. ඔබට මේ නිර්වචනය කිව්වට අවබෝධයක් නැති වුණත් ඒතරම් මේක අපි පැහැදිලි කරද්දී තවත් මේක පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙයි. සාර්වාර්ථික සමතුලිතය අපි විග්‍රහ කරනවා ප්‍රවේශ දෙකක් ඔස්සේ සමස්ත වියදම් ආදායම් ප්‍රවේශය හා ගිලිහීම් එකතු වීම ප්‍රවේශයේ විදිහට. අපි ඒ සඳහා අවශ්‍ය පසුබිම තමයි ඔබට දැන් මීට පෙර සාකච්ඡා කිරීම කරේ. අපි මුලින්ම ගත්තොත් සමස්ත ආදායම් වියදම් ප්‍රවේශය මම කිව්වා අපි වෙළඳපොළ සමතුලිතයේදී ඉල්ලුමයි සැපයුමයි සමාන වෙන අවස්ථාවේදී සමතුලිතය තීරණය වෙනවා කිව්වා වගේම සාර්වාර්ථික සමතුලිතයේදීත් අපි කියන්නේ සමතුලිත නිමැවුම් මට්ටම තීරණය වන්නේ සමාහාර වියදමට සමාහාර ආදායම සමාන වූ අවස්ථාවකදී කියලා. ඒ කියන්නේ y සමානයි e වෙන්න ඕනේ කියන කොන්දේසිය. එහෙනම් සමතුලිත කොන්දේසිය අපි එක පැත්තකින් පැහැදිලි කරොත් සමස්ත සැපයුම නොහොත් සමාහාර ආදායම සමාහාර වියදමට නොහොත් ඉල්ලුමට සමාන විය යුතුයි. මේකද ඔබ දැනගත යුතු ඉතා වැදගත් සිද්ධියක් තියෙනවා. කේනීසියානු විග්‍රහයට අනුව කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයාගේ විග්‍රහයට අනුව නිතරම මට කියන්න සමස්ත ඉල්ලුමානුව නිමැවුම වෙනස් වෙනවා කියලාද අපි කතා කරන්නේ? එමෙතන් නිමැවුම හෝ ආදායම අනුව ඉල්ලුම වෙනස් වෙනවා කියලාද අපි කතා කරන්නේ? කේනිසියානු විග්‍රහයට අනුව සමස්ත නිමැවුම අනුව ඉල්ලුම වෙනස් වීමක් වෙනවද? ඉල්ලුමානුව නිමැවුම වෙනස් වීමක් වෙනවද? හැම වෙලාවකදී අපි සාකච්ඡා කරන්නේ ඉල්ලුම අනුව නිමැවුම වෙනස් වෙනවා කියන එක. ඉල්ලුම අනුව තමයි නිමැවුම වෙනස් වීමක් වෙන්නේ. එහෙමනම් බලන්න දැන් ඔබට පැහැදිලි y සමානයි e විය යුතුයි. සමහර ඉල්ලුම සමහර සැපයුමට සමාන වෙන්න ඕනේ සමතුලිතයේදී. මට කියන්න y 1000ක් තියෙනවා. e ඊට වඩා වැඩි. e 1500යි. මට කියන්න ආර්ථිකයේ සමතුලිත වෙනවද? උත්තරේ උද? නෑ. එහෙමනම් දැන් වෙනස් වෙන්න ඕනේ y වැඩි වෙන්න ඕනේද e අඩු වෙන්න ඕනේද? අපි කිව්වා ඉල්ලුමානුවද නිමැවුම වෙනස් වෙන්න ඕනේ නිමැවුමානුවද ඉල්ලුම වෙනස් විය යුතුයි. ඉල්ලුමානුව නිමැවුම වෙනස් විය යුතුයි. එහෙනම් මට කියන්න දැන් y 1500 වෙන්නද ඕනේ e 1000 වෙන්නද ඕනේ? ඉල්ලුම අනුව නිමැවුම වෙනස් වෙන්න ඕනේ. එහෙනම් ඉල්ලුම කීයද 1000? ඉල්ලුම කීයද 1500යි. නිමැවුම කීයද තියෙන්නේ? 1000යි. එහෙනම් දැන් මොකද්ද වෙන්න ඕනේ කියන්න? නිමැවුම
කීය දක්වා වැඩි වෙන්න ඕනේද? 1500 දක්වා. 1500 දක්වා වැඩි වෙන්න ඕනේ. ඊ අනුව තමයි y වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා මෙතෙන්දි විය යුත්තේ මූර්ත නිෂ්පායිතේ වටිනාකමට වඩා ඉල්ලුම වැඩි වුත් ආදායම් මට්ටම් ප්‍රසාරණය වෙනවා. ඒක අසමතුලිත තත්ත්වයක්. දැන් මේ තියෙන අසමතුලිත තත්ත්වයක්. මේක සමතුලිත වෙන්න නම් ඇත්තටම විය යුත්තේ ඊ මට්ටමට y වැඩි වෙන එක. ඊළඟ අවස්ථාව ගන්න y අපි හිතමු 1500යි ඊ තියෙන්නේ 1000යි. මට කියන්න දැන් y වැඩි විය යුතුද? y අඩු විය යුතුද? ඊ වැඩි විය යුතුද? ඊ වලට අනුවයි y හැඩ ගැහෙන්න ඕනේ. ඒ නිසා y කීයක් දක්වා අඩු වෙන්න ඕනේද? 1000 දක්වා අඩු විය යුතුයි. දැන් සමතුලිතද අසමතුලිතද මෙතන? අසමතුලිතයි. මේ තියෙන තුරතුර අසමතුලිතයි. නමුත් මේක සමතුලිත වෙන්න නම් නිතරම ඊ මට්ටමට y එන්න වෙනවා. ඒ නිසා y සංකෝචනය වෙන්න ඕනේ, y අඩුවීමක් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ දැනගත යුතුයි මූර්ත නිෂ්පාදිතයේ වටිනාකමට වඩා සමහර ඉල්ලුම අඩු වුණොත් හැම වෙලාවකම ආදායම් මට්ටම සංකෝචනය වෙනවා. නමුත් කොයි අවස්ථාවක හෝ මේ දෙන්න සමාන වුණොත් ආර්ථිකය සමතුලිත මට්ටමට එනවා. හොඳයි. අපි සාර්වාර්ථික සමතුලිතයේ කතා කරද්දී තවත් ජාමිතික පැත්ත පිළිබඳව මූලික දැනුමක් ඔබට ලබා ගැනීම වැදගත් වෙනවා. අපි ඊට පස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳව. ඔබට පේනවා ඇති මාතෘකාව y සමානයි e රේඛාව, එහෙම නැත්නම් අංශක 45 රේඛාව. මේකෙදි අපට සිරස් අක්ෂයට අපි e යෙදුවොත්, තිරස් අක්ෂයට අපි y යෙදුවොත්, අපි මුල් ලක්ෂයෙන් පටන් අරගෙන හරියටම අංශක 45 කෝණයකින් මේ රේඛාව ඇන්දොත් ඒක අපි හඳුන්වන්නේ මොන නමින්ද කියන්නේ? y සමානයි කියන්නේ. y සමානයි e රේඛාව. y සමානයි e රේඛාව. මට කියන්නේ මේක අඳිද්දි පරිමාණය සිරස් හා තිරස් අක්ෂයේ සමාන විය යුතුද, පරිමාණය අසමාන වුණාට කමක් නැද්ද? පරිමාණය සමාන වෙන්න ඕනේ. y e අක්ෂ දෙකේම පරිමාණය අනිවාර්යෙන් සමාන මට්ටමක තියෙන්න ඕනේ. එහෙම අඳින අංශ 45 න් අඳින රේඛාව තමයි y සමානයි e රේඛාව කියලා අපි පිළිගන්නේ. ඒ නිසා මේ ගැන ඔබ දැනගත යුතුයි සමතුලිතයේ තීරණය වන ආකාරයේ පැවසීමට පෙර. හොඳයි. මට කියන්න ඔබේ සාමාන්‍ය දැනුම අනුව මේ රේඛාවේ බෑවුම කීයක් වෙන්න ඕනේ? එකයි. ඔව්, මේ රේඛාවේ බෑවුම හරි. එකයි. හේතුව සමාන පරිමාණයෙන් ඇඳාම ඔබ දන්නවා රේඛාවක සරල රේඛාවක බෑවුම හොයද්දී නිතරම සිරස් දුර බෙදන්න වෙනවා. තිරස් දුරෙන් ඩෙල්ටා e බෙදීම ඩෙල්ටා y විදිහට ගත්තොත් නිතරම පිළිතුරු ලැබෙන්නේ එකයි. ඒ ගැන ඔබ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ බෑවුම හැම ලක්ෂයකම සමානද නැද්ද? සමානයි. සරල රේඛාවක ඔබ දන්නවා හැම ලක්ෂයකම බෑවුම සමානයි. ඒ නිසා ඔබට මේ තොරතුරෙන් පේනවා ඇති y සමානයි e රේඛාව යනු මූල ලක්ෂයේ සිට අංශක 45ක කෝණයක් නිර්මාණය වනසේ ආදායම වියදම සමාන පරිමාණයෙන් අක්ෂගත කර අඳුරු ලබන සරල රේඛාව. ඒ මේ ස්වභාවයෙන් එන්නේ මේකේ ලක්ෂණ තමයි රේඛාවේ හැම විටම බෑවුම එකයි. අන්තඛණ්ඩයේ බිඳුවයි ඕනෑම ලක්ෂයක සිට සිරස් තිරස් අක්ෂවලට අඳින රේඛාවන්නේ අගේ එකිනෙකට සමානයි, වෙනස් වෙන්නේ නැහැ. අපි මුලින්ම ජ්‍යාමිතිකව බලමු සමස්ත වියදම් ආදායම් ප්‍රවේශයේ යටතේ සමස්ත නිමැවුම් මට්ටම තීරණය වන ආකාරය. දැන් ඔබට අවබෝධයක් ලැබුණා අංශක 45 රේඛාව y රේඛාව මේ ආකාරයට තිබුණා y e. මේක y සමානයි e රේඛාව. සමහර ඉල්ලුම් රේඛාව මේ ආකාරයෙන් අපි ඇඳුත් ඔබ දන්නවා e හැදෙන්නේ මොන වෙන්ද? c ධන i ධන g ධන x ඍණ m. ඒ අනුව ඔබට පේනවා ඇති මේ සමහර ඉල්ලුම
වයි රේඛාව ඡේදණය වන අවස්ථාවේදී එන නිමැවුම් මට්ටමට අපි කියනවා සමතුලිත ජාතික නිමැවුම. ඒ අනුව අපි ජාමිතිකව සාර්වාර්ථික සමතුලිතය පෙන්නුම් කිරීමක් කරොත් වයි සමානයි ඊ රේඛාව ඊ රේඛාවට ඡේදණය වන අවස්ථාවේදී හරියටම ආර්ථිකයේ සමතුලිත වන ආකාරය පෙන්නුම් කරන්න පුළුවන්. එමෙන්ම අපි විදීම් කාන්දුවීම් ප්‍රවේශයේ යටතේ සමතුලිත වෙන ආකාරය බලමු. ඔබ දන්නවා දැන් අපි මොහොතකට පෙර කතා කරා කුටුම්බ අංශයේ ඉන්නවා, ව්‍යාපාර අංශයේ ඉන්නවා, ආදායම ගලා යනවා 1000ක්. එමෙන්ම නැවත වියදමත් 1000ක්. ඊත් 1000ක්. ආර්ථිකය සමතුලිතයිද මට කියන්න? ඔව්ද? ඔව්. වයි සමානයි ඊ. හිතන්න කුටුම්බාංශයෙන් ගිලිහීමක් වෙනවා W 100ක. කුටුම්බාංශයෙන් 100ක් ගිලිහීමක් වෙනවා. මට කියන්න කුටුම්බාංශයට ආදායමක් 1000ක ලැබෙනවා. ඒකෙන් 100ක ගිලිහීමක් වෙනවා. එහෙම නැත්නම් කාන්දුවීමක් වෙනවා. 1000ක් ලැබෙනවා. 1000ෙන් 100ක් ගිලිහෙනවා. වියදම් කරන්න ඉතුරු වෙන්නේ කොච්චරක්ද? 900. 900යි. වියදම් කරන්න ඉතුරු වෙන්නේ 900යි. දැන් ආර්ථිකයේ සමතුලිතද කියන්න? නෑ. ඉස්සෙල්ලා 1000යි 1000යි තියෙද්දි වයි සමානයි ආර්ථිකයේ සමතුලිතයි. නමුත් දැන් 1000ක් ආදායම ලැබෙනවා, 100ක් ගිලිහිම් වුණා කුටුම්බාංශයෙන්, වියදම් කරන්න ඉතුරු වෙන්නේ 900යි. ආර්ථික සමතුලිත නැහැ. ඔය අතරතුර පිටතින් මේ ආකාරයට හරියටම 100ක් ආවොත් එකතු වීමක් විදිහට මට කියන්න ආර්ථිකයේ සමතුලිත මට්ටමට ආයෙනවද? ඔව්ද? ඔව්. අපි ඔබට පැහැදිලි නැත්තම් ඒ 100 අපි මේ සමාහාර වියදම් ප්‍රවාහයට වෙන එකතුවක් විදිහට අපි ගත්තොත් මේ 900ට අලුතෙන් 100ක් ආවොත් නැවතත් වියදම් කරන්න තියෙන මුදල් ප්‍රමාණය කීයද? 1000යි. ආර්ථික සමතුලිතයි. ඒ නිසා සාර්වාර්ථිකයේ සමතුලිත වෙද්දී W සමානයි මොකද්ද වෙන්න ඕනේ? J. 1000න් 100ක් ඉවත් වුණා. නැවත 900ක් එයයි වියදම් කරනවා. ඒ 900ට පිටතින් ආයේ 100ක් ප්‍රවාහයක් එකතු වුණොත් නැවත 1000ක බාණ්ඩ ඉල්ලනවා. 900ක් පරිභෝජනට ඉල්ලනවා, තවත් 100ක් ඉල්ලනවා. ඒ නිසා ආයෙ සැරයක් ආර්ථිකයේ සමතුලිත මට්ටමට එනවා. ඒක සඳහා W සමානයි J වී යුතුයි. මට මේකට උත්තරයක් දෙන්න. මට කියන්න ආයෙ සැරයක් 100ක් ඉවත් වෙලා තියෙනවා. විඩ්‍රෝවල් 100යි. වියදම් කරනවා 900ක්. හැබැයි ඇතුළට එන්නේ J අපි හිතමු 150යි කියලා. J 150ක් එනවා. දැන් මට කියන්න ඉවත් වුණා 100ක්. ඒ වියදම් කරන්න ඉතුරුනේ කීයද? 900යි. 1000යි ආදායම, 1000න් 100ක් ඉවත් වුණා, වියදම් කරන්න ඉතුරුනේ 900යි. නමුත් පිටතින් අලුතෙන් එකතු වීමක් වෙනවා 150ක. දැන් කොච්චරක් ඉල්ලනවද බාණ්ඩ සේවා වලට? 900ක් පරිභෝජනට ඉල්ලනවා, තවත් 150ක් ඉල්ලනවා. 900 150යි 1050යි. එහෙමනම් මේ නිමැවුම වැඩි කරන්න වෙයිද අඩු කරන්න වෙයිද? දැන් 1000ක අපේක්ෂා නිමැවුමක් තියෙනවා. මොනව කරන්න වෙනවද? වැඩි කරන්න වෙනවා. ඒ නිසා එවැනි ආකාරයට නිතරම ආයෙත් ඉල්ලුමානුව සැපයුම නිමැවුම හැඩගැස්වීම වෙන්න වෙනවා. ඒ හින්දා අපි මෙතෙන්දි සාකච්ඡා කරන්නේ සමතුලිත නිමැවුම් මට්ටම. සමතුලිත නිමැවුම් මට්ටම තීරණය වන්නේ ආර්ථිකයක ආදායම් වියදම් ප්‍රවාහයන්ට සිදුවෙන සංකෝචනාත්මක ප්‍රසාරණාත්මක බලපෑම් තුලනයක් වන විටදී. ඒ අනුව එහිදී සමතුලිත කොන්දේසිය තමා W සමානයි J වෙනවා, එකතු වීම ගිලිහීම් වලට සමාන විය යුතුයි කියන එක. හැබැයි W වලට වඩා J වැඩි නම්, මම දැන් ඉස්සෙල්ලා ඔයාලට පැහැදිලි කරා ඒක. W වලට වඩා J වැඩි නම් W විදිහට ඉවතට යනවා 100ක්, ඇතුළට එනවා 150ක්. ඒ නිසා අපට වෙනවා නිමැවුම
මොනවා කිරීමක් කරන්නද වැඩි කරා. ඒ වගේම අනික් පැත්තෙන් W වලට වඩා J අඩු නම් එළියට යනවා 100ක් ඇතුළට එන්නේ 50යි. එහෙම වුණොත් ඔබට පේනවා ඇති එහෙම වුණොත් අපි චක්‍රීය ප්‍රවාහයේ Y 1000 නම් E 1000 නම් සමතුලිතයි. නමුත් මෙහෙන් එළියට යනවා 100ක්. හැබැයි ඇතුළට එන්නේ 50යි. එහෙම වුණොත් 100ක් ගියාම මෙතන වියදම් කරලා තියෙන 900යි මේ 50යි 950යි මේ නිමෙවුම 950 දක්වා සංකෝචනය කිරීමක් කරන්න වෙනවා. ඒ අවබෝධය ඔබ ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සමහර ඉල්ලුම් පහළ බසින අතර ඒ නිසා මූර්ත නිමෙවුම් මට්ටම සංකෝචනය වෙනවා. නමුත් මේ දෙක සමාන නම් ආර්ථිකයේ සමතුලිත වෙනවා. ඔය මූලික දැනුම ඉතාම වැදගත් ඔබට කොහොමද සමතුලිතයේ තීරණය වෙන්නේ කියන එක. Y වලට වඩා E වැඩි වුණොත් කොහොමද අඩු වුණොත් කොහොමද? W වලට වඩා J වැඩි වුණොත් කොහොමද අඩු වුණොත් කොහොමද? ඉතින් ඒ සමතුලිතයේ තීන්දුව වෙන ආකාරය ගොඩාක් වැදගත් වීමක් වෙනවා. ඒ අනුව තමයි ඔබට හැම මේ සම්බන්ධයෙන් දෙන ගැටලුවක්ම සාර්ථකව විසඳන්න පුළුවන් වෙන්නේ ඔය අවබෝධය තිබුණොත්. උතනින් ඔබ බැහැර වුණොත් ඔබට ඇත්තටම එක ගැටලුවක්වත් නිවැරදිව විසඳ ගැනීම හැකියාවක් නැති නිසා ඔබ නිශ්චිතව අවබෝධ වෙන්න ඕනේ කොහොමද සමතුලිතයේ තීන්දුව වෙන්නේ කියන එක. හොඳයි. විදීම් කාන්දුවින් ප්‍රවේශය යටතේ සමතුලිත නිමැවුම් මට්ටම තීරණය වීම ජ්‍යාමිතිකව අපි ඉදිරිපත් කරන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි දැන් මේ ගැනත් අවබෝධයක් ලබන්න වෙනවා. මට කියන්න මේ වියදම් තුල සමහර වියදම් වර්ග තියෙනවා ආදායම අනුව වෙනස් වෙන්නේ නැති වියදම්. මට පුළුවන් ද කියන්නේ ඒවට නමක්? ආදායම අනුව වෙනසකට භාජනය වෙන්නේ නැති වියදම්. ඔව්. ඒවට කියන්නේ ස්වාධීන වියදම් කියලාද පෙළඹුම් වියදම් කියලාද අපි කියන්නේ? ස්වාධීන වියදම්. ඒව යම් අවස්ථාවක තීරණය වෙලා ආදායම අනුව වෙනස් නොවී තියෙනවා. සමහර වියදම් වර්ග තියෙනවා ආදායම අනුව වෙනස් වීම වෙනවා. මට කියන්නේ ඒවට කියන නම පෙළඹුම් වියදම්. සමහර වියදම් තියෙනවා ආදායම අනුව වෙනසකට භාජනය වෙනවා. ඒවා පෙළඹෙනවා, වෙනස් වෙනවා. ස්වායත්තයි. නොත් පරායත්ත ස්වභාවයක් තියෙන එකක් මත වෙනස් වෙනවා. නමුත් සමහර වියදම් වර්ග තියෙනවා ආදායම අනුව වෙනස් වෙන්නේ නැහැ. යම් අවස්ථාවක තීරණය වෙලා නොවෙනස්ු තියෙනවා. හොඳයි, මම අහන එකට උත්තරයක් දෙන්න පුළුවන් නම්. පරිභෝජනයේ බොහෝ විට පරිභෝජනයේ පැත්ත දෙකම තියෙනවා. ඇත්තටම පරිභෝජනයේ බොහෝ විට අපි දන්න ආකාරයට ආදායම අනුව වෙනස් වෙනවා. ඉතුරුනොත් වෙනස් වෙනවා. මේවා ස්වාධීන කොටසකුත් තියෙනවා. ආයෝජනයේ ස්වාධීන වියදමන්ද පෙළඹු වියදමන්ද? ආයෝජනය කියලා අපි කතා කරන්නේ ප්‍රාග්ධන භාණ්ඩ බිහි කරන ක්‍රියාවලියක්නේ. ඒක ස්වාධීන වියදමක් විදිහට අපි දකින්නේ පෙළඹු වියදමන්ද. ඒක අනිවාර්යෙන් ස්වාධීන වියදමක්. හේතුව යම් අවස්ථාව අපි හිතන්න ඔබ මිලියන 100ක ගොඩනැගිල්ලක් ගැන හිතන්නකො. මිලියන 100ක ගොඩනැගිල්ලක් බිහි වෙනවා. ඒක ආදායම අනුව වෙනස් වෙවි ආව එකක් නෙමෙයි. යම් අවස්ථාවක මෙච්චර වියදමක් මේ අවුරුද්දේ දැරුවා. ඒක ස්වාධීන වියදමක්. රජේ වියදම් ගත්තොත් ඒත් ස්වාධීනයි. මිනිස්සුන්ගේ ආදායම අනුව රජේ වියදම් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම අපි ගත්තොත් අපනයන ඒත් ස්වාධීනයි. එහෙනම් අපි එකතු වීම පැත්තේ කතා කරපු ආයෝජන රජේ වියදම් අපනයන මේ සියල්ල ස්වාධීන වියදම්. S T M ඉතුරුම් බදු ඔබ දන්නවා ආදායම අනුව ඉතුරු වෙනස් වෙනවා. ආදායම අනුව බදු වෙනස් වෙනවා. ආදායම අනුව ආනයන වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා පෙළඹු වියදම්. ඒ නිසා බලන්න මේ WJ වල නිතරම J කියන එක ස්වාධීන වියදමක් විදිහට එන්නේ. J නිතරම ස්වාධීන වියදමක් විදිහට එන්නේ. හේතුව ඒක ආදායම අනුව වෙනස් වීම වෙන්නේ නැහැ. J කියන්නේ ඔබ දන්නවා I G X. W වෙනස් වෙනවා. W තුල තියෙන STM නේ ඉතුරුම් බදු ආනයන. ඒ නිසා W කියන එක නිතරම වෙනසකට භාජනය වෙනවා ආදායම අනුව. ඒ අනුව සමතුලිත කොන්දේසිය වෙන්නේ මේ JW වලට සමාන වීම. ඒ නිසා මේක ඔබට පැහැදිලි වෙනවා ඇති. J හා W අතර තියෙන සම්බන්ධය
හැම වෙලාවකදීම ඒක තුලනේ වෙන අවස්ථාවේදී Y1 ලෙස සමතුලිත තත්වයට පත්වීමක් වෙනවා. ඒ නිසා ඒ අවබෝධය ඔබට තිබිය යුතුයි. සමහර ඉල්ලුම් සැපයුම් වක්‍ර විසින්ද සමතුලිත නිමැවුම නිරූපණය කරන්න පුළුවන්. මම හිතන්නේ මේක ඔබ නොදන්න දෙයක් නෙමෙයි. සාමාන්‍ය ඔබ වෙළඳපොළ ආර්ථිකයේදී ඔබ දන්නවා ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි තුලනේ වෙන ඡේදනය වෙන අවස්ථාවේදී සමතුලිතේ තීරණය වෙනවා කියන එක. ඒ නිසා සමහර ඉල්ලුම් වක්‍රයේ වමේ සිට දකුණට පහළට බෑවුම් වෙනවා. සමහර සැපයුම් වක්‍රයේ වමේ සිට දකුණට ඉහළට ගමන් කිරීමක් කරනවා. ඒ අනුව සමතුලිතේ තීන්දුවීමක් වෙනවා. මේ හැම කොන්දේසියකින්ම එකම දේ තමයි සිදුවීමක් වෙන්නේ. ඒ නිසා අපි ඔය පැහැදිලි කිරීම කරේ ආර්ථිකයක සාර්වාර්ථිකයක සමතුලිතය විවිධ පැතිවලින් කොහොමද ලැබෙන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා මට මුලින්ම ආයසරයක් කියන්න මොකද්ද ඒක කොන්දේසියක් y සමානයි e. ඊළඟ කොන්දේසිය w සමානයි g. අනිත් කොන්දේසිය අපි කිව්වා සමහර ඉල්ලුම සමහර සැපයුමට සමාන වෙන අවස්ථාවේදී සමතුලිතේ තීන්දුවීමක් වෙනවා. හොඳයි. අපි ඊළඟට කතා කරන්න උත්සාහ දරන්නේ සාර්ව ආර්ථික සමතුලිත විග්‍රහ කිරීමක්. සාර්ව සමතුලිතය ගැන තවත් ඉදිරියට විග්‍රහ කරනවා ආර්ථිකයන් විවිධ අංශවලට කොටස්වලට බෙදීමක් කරලා. හොඳයි. මට කියන්න අපි පොදුවේ ආර්ථිකයන් වර්ගීකරණයක් කරොත් එමෙතන් අපි ආර්ථිකයන් පිළිබඳ යම් උපකල්පනයක් කරොත් ආර්ථික අපි කොටස් දෙකකට බෙදෙනවා. මේ හැබැයි මේ බෙදීම 100%ක් ප්‍රායෝගික බෙදීමක් නෙමෙයි, අපේ පහසුව තකා සිදු කරන බෙදීමක්. ආර්ථිකයන් අපි බෙදෙනවා කොටස් දෙකකට. එකක් සරල අපි මෙහෙම ගත්තොත් සංවෘත ආර්ථික හා විවෘත ආර්ථික විදිහට අපි කොටස් දෙකකට බෙදුවොත් සංවෘත හා විවෘත. සමහර ළමයි වැරදියට තේරුම් අරන් තියෙනවා මේ සංවෘතයි ආවෘතයි කියන්නේ දෙකක් කියලා. නමුත් සංවෘත ආවෘත කියන්නේ එකක්. ඒ කියන්නේ මොනවා වෙලා නැද්ද? විවෘත වෙලා නැහැ. විවෘත කියන්නේ වෙනයි. මට කියන්නේ මේ සංවෘතයි විවෘතයි කියන එක වෙනස් වෙන්නේ මොන සංකල්පෙන්ද? විවෘතාර්ථිකයක ආනයන හා අපනයන තියෙනවා. නමුත් ආවෘත හෝ සංවෘතාර්ථිකයක ආනයන අපනයන නැහැ. හොඳයි. මට කියන්න සරල ආර්ථිකයක් ගත්තොත් සරල ආර්ථිකයක් කියනකොට විශේෂයෙන්ම ඇතුළත් වෙන්නේ මොන කාරක දෙකද? සරල ආර්ථිකයක ඉන්නේ කවුරුන්ද? කුටුම්බ හා ව්‍යාපාර විතරයි. ඒතර එතන විවෘතද ආවෘතද? විදේශ දාමක් නැහැ කියන්නේ විදේශංශයක් නැහැ කියන්නේ ආවෘතයි. එහෙනම් සරල ආර්ථිකයකුත් ඇත්තටම ආවෘතයි. විදේශංශයක් නැහැ. ඒ දෙකේ ඉන්නේ කුටුම්බ ව්‍යාපාර පමණයි. රජයේ සහිත සංවෘත ආර්ථිකයක් කියපු ගමන් එතනත් ආවෘතයි. රජයේ සහිත සංවෘත ආර්ථිකයක් කිව්වහම කුටුම්බේ ඉන්නවා, ව්‍යාපාරේ ඉන්නවා, අලුත එකතුලා තියෙනවා රජය. ඒත් මම ඔය කියපු දෙකම ආවෘතන හෝ සංවෘතයි. දෙකේම විදේශංශයක් නැහැ. අනිත් අංශයට කුටුම්බ ව්‍යාපාර රජයට එකතු වෙනවා කවුද? විදේශංශයක්. එතකොට මොකද්ද වෙන්නේ? විවෘත වෙන ආර්ථිකයේ. එහෙනම් ඔය පදනම යටතේ අපි සමතුලිතේ කතා කරා යන්නේ මෙතනින් එහාට. අපි මුලින්ම සරල ආර්ථිකයක සමතුලිතය පිළිබඳව සාකච්ඡා කිරීමක් කරන්න බලමු. ආර්ථික අපි කොටස් දෙකකට බෙදනවා. කුටුම්බ ව්‍යාපාර ඉන්න සරල ආර්ථිකය, කුටුම්බ ව්‍යාපාර රජයේ ඉන්න ආර්ථිකය. ඒක ඔක්කොම සංවෘතයි, අනිත් එක විවෘත ආර්ථිකය. හොඳයි. අපි මුලින්ම සරල ආර්ථිකයක සමතුලිතය විග්‍රහය සාකච්ඡා කිරීමක් කරන්න බලාපොරොත්තු වීමක් වෙනවා. සරල ආර්ථික සමතුලිත විග්‍රහයේදී අපි ආයතනයක් මුල ඉඳලා අපි චුට්ටක් සාකච්ඡා කිරීමක් කරොත් මට කියන්නේ සරල ආර්ථිකයක සමහර ඉල්ලුම නොත් සමහර වියදම සඳහා ඉදිරිපත් වෙන පාර්ශ්ව දෙක කවුද? කුටුම්බයි ව්‍යාපාරයි. කුටුම්බ මොනවද ඉල්ලන්නේ? පරිභෝජන භාණ්ඩ. ව්‍යාපාර ඉල්ලනෝ පරිභෝජන භාණ්ඩ. ඒ නිසා සරල ආර්ථිකයක සමහර වියදම හැදෙන්නේ ඊ සමානයි කියන්නේ සී ධන අයි විතරයි. පරිභෝජන ව්‍යාපාර ඉල්ලුම් පරිභෝජන ආයෝජන ඉල්ලුම් මෙච්චරයි. සරල ආර්ථිකයක
ආදායම පරිහරණය වෙන්නේ මොනව සඳහා විතරද? කොටස් දෙකයි ඉන්නේ කුටුම්භා ව්‍යාපාර. එන ආදායමෙන් කොටසක් ඔව් කුටුම්බාංශය ඉතුරු කරනවා, අනිත් කොටස කුටුම්බාංශය පරිභෝජනයට වැය කරනවා. y සමානයි c ධන s. ඉතින් මෙන්න මේ පදනම යටතේ තමයි අපි ආර්ථිකයේ සමතුලිතය පිළිබඳව සාකච්ඡා කිරීමක් කරන්න වෙන්නේ. ඒකට අද අපි දිගටම සාකච්ඡා කිරීම කරේ මේ සමාහාර ඉල්ලුම සැපයුම හා සමතුලිතය පිළිබඳ මූලික සිද්ධාන්ත ටික. අපි ඊළඟ එකෙන් තවදුරටත් සාර්වාර්ථික සමතුලිතයේ කොයි ආකාරයෙන්ද සමතුලිතය සිදුවෙන්නේ කියන එක පිළිබඳවත්, ගුණකයේ පිළිබඳවත්, ඒ වගේම සංවෘතාර්ථික සමතුලිතය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අදට අපි මේ පාඩම ඉමා කිරීමක් කරනවා. අයිබෝවන්.